ආයුබෝවන් ඔයාලට. ඔන්න අද මම ඔයාලට ගෙනාවේ පිටියන්නන්නේ නැතිව ඔයාලට හිතුණු ගමන්ම හදන්න පුළුවන් කෑමක්. හවසට ඒ වෙලාවට විනාඩි 10කට කලින් මේක ඔයාලට ලෑස්ති කරගන්න පුළුවන්. පාන් පිටි විස්කෝතු කුඩු ඒ දේවල් මොනවත්ම ඕන නැහැ. පුංචි දේවල් කීපයකින් ඔයාලට හදාගන්න පුළුවන්. ඕන කරන දේවලුත් ඔයාලට ගෙදරින්ම හොයාගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. මම දැන් මුලින්ම මේ පෑන් එකට එකතු කරනවා තෙල් මෙසැහැඳි භාගයක්, තෙල් ටික රත් වෙනකොට කරපිංචිති භාගයක්, අමු මිරිස් දෙකක්, රටලුණු ගෙඩි භාගයක් චොප් කරලා එකතු කරන්න. දැන් ඔයාලගේ රසාණුව ලුණු කුඩු එකතු කරන්න. මේ ටික ඔක්කොම හොඳට බෙදෙනකොට මම එකතු කරනවා මිරිස් කුඩු තේ හැන්දකුයි කෑලි මිරිස් මේස හැන්දකුයි. මේ දාන මිරිස් ප්‍රමාණය ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන්. මම ඊළඟට එකතු කරනවා ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක්, කහ කුඩු තේ හැඳි අටෙන් එකක්, දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට බිත්තර දෙකක් එකතු කරගන්න. දැන් අපිට පුළුවන් මේ ටික හොඳට මෙන්න මේ වගේ කවලම් කරලා හදාගන්න. ඔන්න දැන් අපේ කරී එක ලෑස්ති. මම දැන් මෙතන අරගෙන තිනවා පාන් පෙති ටිකක්. ඔයාලා කැමති ප්‍රමාණයක් පාන් පෙති ගන්න. මම දැන් මුලින්ම කරන්නේ පාන් පෙතිවල වටේ මේ වගේ ඉවත් කරගන්නවා. මම රෙසිපි එකේ කලින්ම ඔයාලට කිව්වා මේකට අපි විස්කෝතු කුඩු පාවිච්චි කරන්නේ නැහැ කියලා. දැන් අපි කරන්නේ ග්‍රයින්ඩර් ජාර් එකට අර ඉතිරි වෙන පාන් කෑලි ටික දාගන්නවා. මෙන්න මේ ටික ග්‍රයින්ඩ් කරලා තමයි අපි පාන් කුඩු හදාගන්නේ. ඉතින් පාන් පෙත්තෙන් අපිට පුළුවන් පාන් කුඩු ටිකත් හදාගන්න. හරිම ලේසි, මේ ක්‍රමය හරිම ලාබයි. දැන් අපිට පුළුවන් මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මම දැන් ඊළඟට කරන්නේ පාන් පෙති ටික අරගෙන මෙන්න මේ වගේ හොඳට තුනි කරනවා. මේක ඔයාලා පුළුවන් තරම් තුනි කරගන්න. දැන් ඔයාලා මේ රෙසිපි එකට අලුත් පාන් ගන්නව නම් හරිම ලේසියෙන් තුනි කරන්න පුළුවන්. මේ වගේ තරමක් පරණ ඝන පාන් ගන්නව නම් තුනි කරන්න ටිකක් අමාරුයි. දැන් ඊළඟට මම කරන්නේ කරී එකෙන් ටිකක් මැදට තියලා මෙන්න මේ වගේ වටේට වතුර තවරනවා. ඊළඟට මම මේ පෙන්නන විදිහට ඔයාලා මේක නවා ගන්න. මම දැන් මෙතන අරගෙන තියෙනවා අපි කලින් ග්‍රයින්ඩ් කරගත්ත පාන් කුඩු ටික. ඊළඟට තව භාජනයකට බිත්තරයක් ගසා ගන්නවා. දැන් අපිට පුළුවන් බිත්තර සාරු වල දවටලා පාන් කුඩු වලත් හොඳට දවට ගන්න. Thank you.
පාන් බදින්න කලින් අනිවාර්යයෙන්ම තෙල් එක හොඳටම රත් වෙන්න ඕන. තෙල් එක රත් වුණේ නැත්නම් පාන් එක ඇතුළට තෙල් උරා ගන්නවා. මේ ටික බැදෙන්න ගොඩාක් වෙලාව යන්නේ නැහැ. ඉතින් ඒක නිසා නිතරම මේ වගේ හරව හරව බැද ගන්න. මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට ආවම අපිට පුළුවන් තෙල් බේරලා එළියට ගන්න. දැන් ඔයාලට මේක පිළිගන්වනකොට මිරිස් සෝස් නැත්නම් තක්කාලි සෝස් මේ වගේ උඩින් දාන්න පුළුවන්. මම දැන් ඔයාලට එකක් කඩලා පෙන්නන්නම් ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ වටේට ක්‍රිස්පියට රසම රසට තියෙන බිත්තර රෝල්ස් එකක්. පුංචි වෙලාවකදී හරිම ඉක්මනට ඔයාලට හදන්න පුළුවන්. ඕන කරන්නේ හරිම පුංචි දේවල් ටිකයි. ඒ ටිකත් ඔයාලට ගෙදරින්ම හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ ගැන ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.